දැන් මේ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිසිය බුද්ධ්‍යාංශ ඇතුළු මේ පිරිස සිදු කරපු මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ පිළිබඳව අපිට මේ කමල් ගුණරත්න මහත්මයාටත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාටත් ඒ වගේම රජයටත් අපිට තියෙනවා කතෝලික සභාවෙන් ප්‍රශ්න 20ක් ඉදිරිපත් කරන්න. එතකොට මේ ප්‍රශ්න 20 ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. මේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසට කතෝලික සභාවෙන් ලැබෙන ප්‍රශ්න 20. පළවෙනිම දේ තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන චෝදනාවලින් දේශපාලන නායකයන්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට කමල් ගුණරත්න මහත්මයාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියන ඔහු මහජනතාවගෙන් පරිගන්න සහ මහජනතාවට වග කියන්නට අවශ්‍ය ඒ වගේම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න පත් වෙලා ඉන්න රාජ්‍ය සේවකේ. ඒ නිසා මෙතනදී ඔහුගේ වාකීම වෙන්නට ඕනේ මේ දේශපාලන නායකත්වය ආරක්ෂා කර ගැනීම නෙමෙයි, නමුත් ජනතාවගේ පැත්තෙන් කටයුතු කිරීම. ඒ නිසා අපි දකිනවා මේ මෙවැනි මාධ්‍ය සාකච්ඡා ලැබීමෙන් ඔහු සදාචාරාත්මක බිලවැටීමක සිටිනවා කියන එක. දෙවැනි කාරණය තමයි දෙවැනි ප්‍රශ්නේ පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳව නොයෙකුත් චෝදනා තියෙනවා. ඒ පිළිබඳව රටම අද කතා කරනවා. එතකොට එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියෙන විමර්ශන මොනවාද? එහෙම විමර්ශන කළා නම් ඒවයි වාර්තාවල් කෝ. මොකද දැන් කමල් ගුණරත්න මහත්මයා එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා අපි බොහෝ විමර්ශන කරලා තියෙනවා, ඒ වගේම කරමිනුත් සිටිනවා කියලා කියනවා. ඒතර අපි අහන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳ කරපු විමර්ශනයන් තියෙනවද? එහෙමනම් ඒවයි වාර්තාව කොහෙද? ඒ වගේම කමල් ගුණරත්න මහත්මයාත් ඒ වගේම පොලිස් ප්‍රකාශකතුමත් ප්‍රකාශ කරනවා මේ ඇමරිකාවේ FBI ආයතනය විසින් කළ පරීක්ෂණ වාර්තාවක් පිළිබඳ. එතන මේ පරීක්ෂණ වාර්තාව වෙත ඔවුන් සිටි යොමු කරන මේ කමල් ගුණරත්න මහත්මයාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී FBI ආයතනය විසින් සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයෙකුගේ IP ඇඩ්‍රස් එකක් IP ලිපිනයක් ලබා දීලා තියෙනවා. එතකොට මේ IP ලිපිනය පිළිබඳව පැවැත්වපු පරීක්ෂණවල ප්‍රතිඵල ගැන එතකොට කමල් ගුණරත්න මහත්මයා කතා කරන්නේ නැත්තේ ඇයි? මේ IP ලිපිනේ හිමිකරුවව කැඳවලා CID ප්‍රශ්න කළ අවස්ථාවේ හමුදා බුද්ධ්‍යාංශයේ අධ්‍යක්ෂ ඒක වැළක්වුවේ කාගේ නියෝගයක් පරිදිද? ඒක වළක්වනවා. ඒ වළක්වන්නේ කාගේ නියෝගය ඇතුළත? පරීක්ෂණ කටයුතු වලට කළ එම බාධා කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති පියවරවල් මොනවාද? දැන් පාස්කු ප්‍රහාරයේ හතරවෙනි ප්‍රශ්නය තමයි පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම්. දැන් FBI ගැන කතා කරනවා, එතකොට ඒ වාර්තා ගැන කතා කරනවා. මේ අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම් කළ සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහත්මයා අතට පත් කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහාරයේ සුළුමුළු සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි? දැන් එහෙම ඉන්දීය ඔත්තු සේවාව තමයි නිලන්ත ජයවර්ධන මහත්මයාට අප්‍රේල් මාසයේ මුලින් ඉඳන්ම මේ ප්‍රහාරය පිළිබඳව
කරුණු සපේලා තියෙන. තොරතුරු සපේලා තියෙන. එතකොට එහෙමනම් ඇයි එම රහසොත්තු සේවේ සහාය ලබා ගන්නේ නැත්තේ? මේ පාස්කු ප්‍රහාරයේ සුළුමුළු කාගන්න. පස්සේ ප්‍රශ්නේ තමයි දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම දැන් සාරා ජෙස්මින් මැරුන් නැහැ කියන එක DNA පරීක්ෂණ වලින් සනාථ කරලා තියෙනවා. එතකොට සාරා ජෙස්මින්ව ඉන්දියාවට පිටමං කරාය කියලත් සඳහන් වෙනවා පාස්කු කොමිෂන් වාර්තාවෙත් ඒක තියෙනවා. එතකොට ඒකට සම්බන්ධ වුණාය කියලා කියන පොලිස් පරීක්ෂකවරයෙකු තාමත් අත්අඩංගුවේ සිටිනවා. එතකොට ඉන්දියාවට ඇය පලා ගියා නම් එහෙමනම් මේකේ ඇත්ත නැත්ත හොයාගන්න ඉන්දිය රහස් ඔත්තු සේවේ පිහිට ගන්න පුළුවන්. එහෙම පිහිට ගත්තාද? එහෙම පිහිට ඉල්ලුවාද? ඒ සහාය ඉල්ලුවාද? එහෙම නැත්තම් ඒ එහෙමනම් ඒ සහාය රජයට ලැබුණාද නැද්ද? එතකොට සාරා ජෙස්මින් පිළිබඳ සත්‍යතාවය හොයලා තියෙනවද නැද්ද? ඒ ගැන විමර්ශන කරලා තියෙනවා. දැන් අවුරුදු 3ක් මේ විමර්ශන කටයුතු සිදු වෙනවා කියලා ආරක්ෂක ලේකම්වරයා කියනවා. එහෙම අවුරුදු 3ක විමර්ශන වලින් පස්සෙත් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන්න තියෙන්නේ වසර 3කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සිදු වෙන්නට ඉස්සෙල්ලා සහරාන් හෂීම් පටිගත කළා කියලා කියන වීඩියෝවක්. දැන් මේ අවුරුදු 3කට පස්සෙත් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන්න තියෙන්නේ මේ අවුරුදු 3කට ඉස්සෙල්ලා සහරාන් හෂීම් පටිගත කරව වීඩියෝවක් නම්, එහෙමනම් මේ අවුරුදු 3 පුරාම අප්‍රමාණ මුදල් සංඛ්‍යාවක් වැය කරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ වග විභාග කිරීමට ජනාධිපති කොමිසමක් නඩත්තු කරේ ඇයි? කොමිෂන් සභා 3ක් පත් කරලා තියෙනවා. එතකොට කොමිෂන් සභා 3ක් මහජනතාවගේ මුදල් වලින් පත් කරලා කාලේ නාස්ති කරේ මොකටද? මේ සහරාන් හෂීම්ගේ වීඩියෝවක් නම් ආරක්ෂක ලේකම්වරයාට අන්තිමට පෙන්වන්න තියෙන්නේ අන්න මෙන්න මේකේ හැමදේම තියෙනවා කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් අපි නගන, රටේ මිනිස්සු නගන මේ හැම ප්‍රශ්නයකටම උත්තර සහරාන් හෂීම්ගේ ප්‍රකාශයේ තියෙනවා කියලා කමල් ගුණරත්න මහත්මයාත්, ඒ වගේම මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් කියනවා. ඒතර එහෙමනම් ඒ හැම ප්‍රශ්නයකටම මේ සහරාන් හෂීම්ගේ ප්‍රකාශයේ තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ සමස්ත සත්‍ය ලෙස ඉදිරිපත් කිරීමට, ඒක ඉදිරිපත් කරන්න මේ තමයි සමස්ත සත්‍ය කියලා සහරාන් හෂීම්ගේ වීඩියෝව ඉදිරිපත් කරන්න අවුරුදු 3ක් ගත්තේ ඇයි? අවුරුදු 3කට පස්සෙත් ඉදිරිපත් කරන්න ඒක එච්චරද? 8 වෙනි ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරයේ සමස්ත සත්‍ය සහරන්ගේ පටිගත කරපු වීඩියෝ පටේ තියෙනවා නම්, එහෙමනම් මේ රටේ සියලුම ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අවුරුදු 3ක් තිස්සේ දිවා රෑ නොබලා මහා වෙහෙස මහන්සියක් දරලා, මේ කමල් ගුණරත් මහත්තයා කියන හැටියට නොබලා ක්‍රියා කරලා සොයාගත්තු දේවල් මොනවද? ତොර ඒව ඉදිරිපත් කරන්නේ නැද්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරයේ චූදිතෙන්ට චෝදනාව, අධිචෝදනා, නඩුගොඩු ගොනු කිරීම ආදිය බොහොම කැපවීමෙන්, පරිශ්‍රමයෙන්, කාලය වැය කරලා සිදු කළයි කියලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැන ඒක වළක්වා ගන්නට කටයුතු නොකර සිය රාජකාරිය බරපතල ලෙස පැහැර හැරි බවට ජනාධිපති කොමිෂන් සභාව යම් යම් පුද්ගලයන්ට විරුද්ධව චෝදනා කරලා තියෙනවා. ඒ පිටවල් නිර්දේශත් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට එහෙම
තමන්ගේ වගකීම් පැහැරහැරලා මේ මහා ම්ලේච්ඡ මිනිස් ඝාතනය සිදුවන්නට ඉඩදීම සම්බන්ධයෙන් ඒක මහා අපරාධයක්. මෙන්න මේ අපරාධයට සම්බන්ධයි කියලා කොමිසම නම් කරලා තියෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්නේ? එච්චර ගැඹුරු පරීක්ෂණ කරලා තියෙනවා නම් අවුරුදු 3ක් තිස්සේ. ඒ වගේම මේ චෝදනා අධිචෝදනා සහ නඩුගොනු කරලා තියෙනවා නම් ඉතාමත්ම කැපවීමෙන් සහ පරිශ්‍රමයකින් කොහොමද මේ චූදිතේන්ට නඩුවකදී අධිකරණයේදී චූදිතේන්ව නිදොස් කොට නිදහස් කරන්නේ? විශේෂයෙන්ම විත්තියේ සාක්ෂිවත් කැඳවන්න නැතුව, ඒ තරම් දුරටවත් නඩුවක් ගෙනියන්නේ නැතුව කොහොමද මේ අය නිදොස් කොට නිදහස් වෙන්නේ? දැන් මේ ඒ විදියට නිදොස් කොට නිදහස් කරන ලැබූ ඒ පුද්ගලයන්ව එසේ නිදහස් කිරීමේදී අධිකරණය පැවසුවේ, අධිකරණ තීන්දුවේ තියෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නඩුගොනු අසම්පූර්ණයි කියලා. මේ නීතිපති දෙපාර්තමේන්තුව මෙච්චර පරිශ්‍රමයක් දරලා, මෙච්චර කැපවීමක් කරලා, මෙච්චර කාලය වැය කරලා, ලොකු අදිෂ්ඨානයකින් යුතුව ඉදිරිපත් කරන නඩු, ගොනු කරන නඩු. එතකොට ඒ නඩුවල ලිපිගොනු අසම්පූර්ණයි කියලා අධිකරණය කියනවා. එහෙමනම් වසර ගණනාවක් තිස්සේ ඉතා කැපවීමෙන් සිය කටයුතු කළාය කියන නීතිපති දෙපාර්තමේන්තුව ගැන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාටත්, ඒ වගේම පොලිස් ප්‍රකාශකතුමාටත් මේ විතර වගකීමෙන් කතා කරන්න පුළුවන්ද? එහෙම ලැජ්ජාවක් කියන එකක් නැද්ද රට ඉදිරියට ඇවිල්ලා මේ විදිය ප්‍රකාශ කරන්න? ඊළඟ ප්‍රශ්නේ තමයි, අපි මීට ඉස්සරත් පෙන්වලා දීලා තියෙන පරිදි පාස්කු ප්‍රහාරය දියත් කළ මුස්ලිම් අන්තවාදීන් ඇතැම් බුද්ධිංශ නිලධාරීන් අතින් ඒ නිලධාරීන් විසින් මෙහෙවනු ලැබුවයි කියන චෝදනාව නිෂ්ප්‍රභා කිරීමට ආරක්ෂක ලේකම්වරයා සතු විමර්ශන මොනවාද, වාර්තා මොනවාද, ඒවා ඉදිරිපත් කරන්න. ඊළඟ කාරණය තමයි, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණ මෙහෙවපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසරක මහත්මයා මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම. ඒ පෙත්සමේ තිබෙන කරුණු අතරේ සහරාන් සහ ඔහුගේ පිරිස සමග බුද්ධිංශ පැවැත්වු ගනිදුනු සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරලා තියෙනවා. මේක ඉතාමත්ම බරපතල කාරණයක්. රටේ ආරක්ෂාව පිළිබඳ, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කාරණයක්. එතකොට මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා තියෙනවද? අඩු ගානේ පරීක්ෂණයක් පටන් අරන් තියෙනවද? එහෙම පරීක්ෂණ පැවැත්වුවා නම් ඒ පිළිබඳව තියෙන වාර්තා මොනවාද? දැන් උදාහරණයක් හැටියට පොඩි සහරාන් කියන කෙනාගේ සමීපතීන් සම්බන්ධයෙන් කළ අනාවරණයේදී සොනික් කියන සංකේත නාමයෙන් හඳුන්වපු පුද්ගලයා ගැන අවධානය යොමු වුණා. ඒ පුද්ගලයාගේ IP ලිපිනය විමර්ශනය කරද්දී එය උපපොලිස් පරීක්ෂක බණ්ඩාර කියන අයෙකුගේ බව හෙළි වුණායි කියලත්, CID එක ඒ බණ්ඩාර කියන කෙනාව ප්‍රශ්න කිරීමට යෑමේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ ඒ ප්‍රශ්න කිරීම නවතා දමන ලෙසත් ඒ බුද්ධි මෙහෙයුමක් බවත් ප්‍රකාශ කළා. එහෙමනම් ඒ බුද්ධි මෙහෙයුමේ ප්‍රතිඵල මොනවාද කියලා අපි දැනගන්නට කැමැති. දැන් මේ බුද්ධි අංශයේ විසින් කළපු මෙහෙයුම මොකද්ද? ඒ මෙහෙයුමෙන් සොයාගත්තු දේවල් මොනවද? මේවා ඉතාම වැදගත් ප්‍රශ්න. ඒවට කමල් ගුණරත්න මහත්මයාත් මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියපු නිලධාරිනුත් උත්තර දෙන්නට ඕනේ.
13 වෙනි ප්‍රශ්නේ තමයි මේ රජයේ බලයටපත් වූ වහාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරන්නට කියලා එම අංශ සහ ඒ නිලධාරීන් ප්‍රතිව්‍යුහගත කරමින් අපේක්ෂා කළා නම් ඒ වන විටත් ඒ පරීක්ෂණ මෙහෙවමින් සිටි නිලධාරීන් අනාවරණය කරගෙන තිබූ කරුණු ඔස්සේ පරීක්ෂණ ඉදිරියට නොගියේ කෙසේද? ඒ කියන්නේ මේ පාසු ප්‍රහාරය ආරම්භ වෙච්ච දවස ඉඳන් සිදුවෙච්ච පරීක්ෂණ තියෙනවා. එතකොට එහෙම තියෙද්දි මේ රජයේ බලයට පත් වුණු වහාම කරේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරන්න ඕනේ කියලා මේ විමර්ශන අංශත් ඒ වගේම නිලධාරීනුත් ප්‍රතිව්‍යුහගත කරන්නේ කරා. සමහර අයව මාරු කරා, සමහර අයව එතනින් අයින් කළා. එතන මේ වගේ ප්‍රතිව්‍යුහගත කරණයක් කරලා එතකොට ඊට ඉස්සෙල්ලා තිබිච්ච පරීක්ෂණ නේද ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒවා ඉදිරියට ගෙනියන්නේ නැතුව ඒවා හැංගුවේයි, ඒවා වහලා දැම්මේයි කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නට අවශ්‍යයි. ඒ වගේම එහෙම විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටි නිලධාරීන්ට ස්ථාන මාරු වීම ලබා දුන්නා. පාස්කු ප්‍රහාරයේ වළක්වා ගැනීමට ක්‍රියා නොකළ වගකීම් පැහැර හැරිය බවට ජනාධිපති කොමිසම නම් කළ අය සිය තනතුරු වලින් පහ කරනව වෙනුවට එහෙම නැත්නම් Tamange ඒ වැඩ තහනම් කළා විනය පරීක්ෂණ කරනව වෙනුවට ඒ නිලධාරීන්ට උසස් වීම් ලබා දීමට කටයුතු කළා. අන්න ඒ තීරණය ගත්ත දේශපාලන නායකයෝ කවුද? එහෙම නැත්නම් නිලධාරීන් කවුද? මේව රටට හෙළි කරන්නට ඕනේ. එහෙම කළේ ඇයි කියන එක රටට කියන්නට අවශ්‍යයි. 15 වෙනි ප්‍රශ්නේ තමයි සහරාම් හෂීම්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගෙන තිබුණා DIG නාලකද සිල්වා. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්නට පෙර නාලකද සිල්වා මහත්මයව අත්අඩංගුවට ගත්තේ කාගේ නියෝගයක් මතද? එතකොට ඒ අත්අඩංගුවට ගැනීම නිසා නාලකද සිල්වා මහත්මයව අත්අඩංගුවට ගැනීම නිසා සහරන් හෂිම්ම අත්අඩංගුවට ගන්නට තිබිච්ච අවස්ථාව පැහැර හැරුණා. එතකොට ඒ තීරණය ගත්තේ කවුද? ඒ වගේම අපි දැක්කා මේ පාස්කු ප්‍රහාරයට පස්සේ අපි දැක්කා මේ නාමල් කුමාරගේ නාටකය. ඌ ඇවිල්ලා කියනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඌ ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා. ඌ ගා හඬපට තියෙනවා කියලා කියනවා. දැන් මේක සම්පූර්ණ නාටකයක්. මේ නාට්‍යයක්. මේ නාමල් කුමාර ජවනිකාවේ නිර්මාතෘවරයා කවුද? දැන් එතකොට මේ කුමන්ත්‍රණය පිළිබඳව කිසිම පරීක්ෂණයක් සිද්ධ වුණේ නැද්ද? මේක හරිම බරපතල කාරණාවක් නේ. මේ ජනාධිපතිවරයවයි හිටපු ආරක්ෂක ලේකම්වරයවයි ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තිබුණායි කියන එක. එතකොට එතනින් එහාට ඒක එහි පරීක්ෂණ පැවැත්වුනේ නැද්ද? එතකොට මේ පරීක්ෂණවල මොනවාරි වார்த்தාවක් තියනවාද? පරීක්ෂණ නිමා කරලා කාවහරි අත්අඩංගුවට අරගෙන නීති ඉදිරියට ගෙනියලා තියනවාද? මේවා කමල් ගුණරත්න මහත්මයා ඇතුළු අනෙක් නිලධාරීන් රජය රටට කියන්නට ඕනේ උත්තර දෙන්නට ඕන දේවල්. 17 වෙනි ප්‍රශ්නය තමයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපේ රට නැවත සංසුන් වුණා. කතෝලික ජනතාව මුස්ලිම් ජනතාවට හිරිහැර කරන්න ගියේ නැහැ. කාදිනල් හිපාණන්ගේ ආයචනය නිසා රට නැවත සාමකාමී වුණා. එහෙම තිබිද්දී අර්බුදයක් සහ ගැටුමක් නිර්මාණය කරන්න සැලසුම් සහගතව සංවිධානය වෙලා මුස්ලිම් දේවස්ථානවලට ගල් ගැසීමට සහ මුස්ලිම් ජනතාවටත් ඒ අයගේ කඩසාප්පුවලටත් ගිනි තැබීමට පැමිණි සන්නද්ධ කණ්ඩායම් පිටුපස හිටියේ කවුද? එම අවස්ථාවන් රාශියක් අපි දැක්කා. එතකොට ඒ අවස්ථාවන් වලදී
එතන හිටවු පුද්ගලයන්වත් හඳුනාගත්තායි කියලා කියනවා. එතකොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වුණාද? ඔය කමල් ගුණරත්න මහත්මයා ඔබ කියන ඔය බොහොම කැපවීමෙන් බොහොම උවමනාවෙන් සිදු වුණාය කියන පරීක්ෂණ කටයුතු ඇතුලේ ඒ පරීක්ෂණ සිද්ධ වුණාද? දැන් එහෙම මේ පරීක්ෂණ හෙලි කරන්නට කියලා කාර්දිනල් හිමිපාණන් ඉදිරිපත් කරා ඉල්ලීමක්. ඒ ඉල්ලීමට තාමත් ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ ඇයි? 18 වෙනි ප්‍රශ්නේ තමයි සහරාන්ගේ අන්තවාදයට දුඩු දුන්න කරුණක් වශයෙන් කමල් ගුණරත්න මහත්මයා පෙන්නුවා මේ සහරාන් හෂීම්ගේ වීඩියෝ පටයක් මාධ්‍යවේදීන්ට. එතකොට ඒ වීඩියෝ පටය අපි දන්නේ පැය කාමාර්ග වීඩියෝ පටයක් කියලා. නමුත් අපිට ආරංචි වෙච්ච හැටියට මාධ්‍යවේදීන්ට ඉදිරිපත් කළේ විනාඩි 4කට සංස්කරණය කරන ලද වීඩියෝ පටයක්. එතකොට මේ වීඩියෝ පටයේම තියෙනවා දිගණ අලුත්ගම ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුවෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙවූයේ කවුද කියන එක. එතකොට ඒවත් හේතු වුණා කියලා මේ ප්‍රහාරය එල්ල කරන්න සහරාන් හෂීම් ඒ වීඩියෝ පටේ කියනවා. එතකොට දැන් ඒ පිළිබඳ ඒ දිගණ අලුත්ගම ප්‍රදේශවල සිද්ධ වෙච්ච මේ ජාතිවාදී ඇවිස්සීම පිළිබඳව විමර්ශනයක් අද වනතුරු සිද්ධ වෙලා නැහැ. හරියාකාර විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. ඒ පිළිබඳව කාටවත් නීති ඉදිරියේ නඩු පවරලා නැහැ. ඇයි ඒ? ඇයි ඒ විමර්ශන යට ගහන්නේ? ඇයි ඒ විමර්ශනය කරන්නේ නැත්තේ? මොකද ඒ නිසා තමයි කියලා සහරා මහීම්ම කියන ওই වීඩියෝවේ ඔහු මේ අපරාධය කරන්න ඉදිරිපත් වෙන්නේ. මේ පහරදී මෙහෙව්වේ ඒ කියන්නේ මේ විදිහේ මුස්ලිම් අන්තවාදී මුස්ලිම් ජනතාවට හිරියර කරන්න එයාගේ දේවස්ථාන ගිනි තබන්න කඩසාප්පු විනාශ කරන්න මේ කාරණා මෙහෙව්වේ පොහොට්ටුව පක්ෂයේ ඇතැම් පිරිසක් විසින් කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරපු ප්‍රකාශයක් ගැන පරීක්ෂණ මෙහෙවන්නේ නැත්තේ ඇයි? ඔහු මේක කියපු එකේ හඬපට තියෙනවා. එතකොට මේ හඬපට අපිට ආරංචි වෙලා තියෙන හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. පැමිණිලිත් ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිශ්ශබ්දව ඉන්නේ? මේක යට ගහන්නේ ඇයි? ඉතින් මේවා කමල් ගුණරත්න මහත්මයා මේ ආරක්ෂක මාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් අපිට උත්තර ලබා දෙන්න ඕන. රජය අපිට උත්තර ලබා දෙන්න ඕනි ප්‍රශ්න. 19 වෙනි ප්‍රශ්නේ තමයි සහරාන් හෂීම් ඇතුළු පිරිස සහරාන්ට ඉහළින් සිටි අයකු හෝ අයවලුන් විසින් මෙහෙවනු ලැබූ බවට ජනාධිපති කොමිසමත් පිළිගන්නා බව සඳහන් වෙනවා. තවදුරටත් ඉදිරියට පරීක්ෂණ කරගෙන යා යුතුයි කියලත් මේ කොමිෂම පෙන්වා දීලා තියෙනවා කරුණු කීපයක්. ඒ කරුණු ඔස්සේ CID විමර්ශන සිදු නොකර එතන මේ කොමිෂන් සභාව කියනවා මේ කරුණු මත තවදුරටත් විමර්ශන පවත්වන්නට ඕනි කියලා. එතකොට එහෙම පවත්වන්නේ නැතුව එහෙම නැත්තම් ඒ ඔක්කොම සම්පූර්ණ විමර්ශන අවසන් කරන්නේ නැතුව සම්පූර්ණත්වයට පත් කරන්නේ නැතුව තමයි නිගමන ප්‍රකාශ කරන්නට ඕනේ. නමුත් එහෙම විමර්ශන අවසන් කරන්නේ නැතුව මේ විමර්ශන අතරමඟ අත්හිටුවලා නිගමනයක් අරගෙන කියනවා මේ පාස්කු ප්‍රහාරයේ මහමුරකරු නෞෆර් මෞලවි කියන එක කියන්නේ නිකන් තැනක නෙමෙයි, මේ රටේ මහජන ආරක්ෂාව භාරව ඉන්න ඇමතිවරයා පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතන ඉදිරිපිට තමයි කියන්නේ. එයා කියන්නේ අපි තෝරගත්තා කියලා මහමොලකරු. එතකොට මහමොලකරුවෙක් තෝරගන්න නම්
මේ විමර්ශන පවත්වන්නේ මොකටද? ඒතර විමර්ශන සිටුවෙමින් පවතිනකොට ඒව අවසන් කරන්න නැතුව විමර්ශන අතරමඟ නවත්තලා කියනවා මහමුලකාරයා නෞෆර් මෞලවි කියලා. එතකොට එහෙම කරන්නට පුළුවන්ද? ඒක පිළිගන්නට පුළුවන්ද? මේවා පිළිබඳව අපිට උත්තර දෙන්නට අවශ්‍යයි. පාස්කු ප්‍රහාරයේ මහමුලකරු තබා මේක පාස්කු ප්‍රහාරයේ මහමුලකරු අල්ලන්න දැන් අවුරුදු 3ක් ගිහිලා තියෙනවා. තාමත් ඒක නැහැ. ඒක අල්ලනවාට ඒක අල්ලනවාටත් වඩා එහෙම නැත්තම් ඒක ඇල්ලීම පැත්තකින් තියෙමුකෝ. නමුත් පහුගිය ජනවාරි මාසේ, කියන්නේ මේ මාස කීපයකට ඉස්සෙල්ලා, බොරල්ල සියලු සාන්තරයන්ගේ දෙව්මැදුරේ තබා තිබිච්ච ජීවත් පූම්බය එහි තැබුවේ කවුද කියන එක අද වනතුරු රටට එළි වෙලා නැහැ. අද වනතුරු හොයාගන්න පුළුවන් වෙලා නැහැ. එතකොට එහෙම හොයාගන්නට අසමත්, එහෙම හෙලි කරගන්නට අසමත් ආරක්ෂක ලේකම්වරයා පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාර යරිත් රටේ ඇති නොවන බවට ජනතාවට සාක්ෂි, ජනතාවට සහතික වෙන්නේ මොන පදනමක් මතද? මේ පල්ලියක් ඇතුලේ තියෙන ජීව බෝම්බයක් තිබුවේ කවුද කියන එක හොයාගන්න බැරි නම්, ඒකේ සජීවී CCTV දර්ශන තිබෙද්දී ඒක හරියටම හොයාගන්න බැරි නම්, ඊටත් ඇරෙන්න ඒකට සැකකරුවන් කියලා මේ අය තමයි කළේ කියලා දේවස්ථානයේ සේවය කරපු 4 දෙනෙක්ව මාස ගානක් තිස්සේ අත්අඩංගුවේ රඳවා තබාගෙන ඉඳලා ඊට පස්සේ තවත් පුද්ගලයෙක් වෛද්‍යවරයෙක්ව ගෙනල්ලා නාට්‍යයක් රඟදක්වලා ඊට පස්සේ ඒ පිළිබඳව සම්පූර්ණයෙන් යටපත් කරලා අපිට හිතෙනවා අනිත් නඩු විභාග වගේම ඒවත් නිදොස් කොට නිදහස් වෙයි කියලා. එතකොට එහෙම ඒ විදිහේ විමර්ශන, ඒ විදිහේ නඩුගොනු කිරීම, මේ වගේ දෙයක් තියෙද්දී කොහොමද අපේ රටේ හෙට දවසේදී නැවත වතාවක් ප්‍රහාරයක් එල්ල නොවේ කියන පිළිගැනීම, සහතිකය මේ ආරක්ෂක ලේකම්වරයා ජනතා විද්‍රියේ තබන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න 20ට අපි බලාපොරොත්තු වෙනවා පිළිතුරු දෙයි කියලා. මේ තබාපු, ඔවුන් තබාපු ආරක්ෂක ලේකම්වරයාත් ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් තබාපු මේ ප්‍රවෘත්ති සාකච්ඡාව අපි දකින්නේ හුදෙක් විහිළුවක්. ඒ වගේම අපි දකින්නේ මේක තවත් නාට්‍යයක්. අපි දකින්නේ මේක මේ රටේ මෙච්චර අර්බුදයක් තියෙද්දි, මෙච්චර දරුණු තත්ත්වයක් තියෙද්දි මිනිස්සු බඩගින්නේ ඉඳද්දි, මිනිස්සු පෝලිම් වල ඇද වැටිලා මැරෙද්දි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඉතාමත්ම බොළඳ ලාමක කරුණු ඉදිරිපත් කරලා කරපු මේ නාට්‍ය අපි සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. අපිට ඒකට උත්තර දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. උත්තර දෙන්න තේරුමක් නැහැ. ඒ නිසායි කාර්ඩිනල් හිපාණන් උනත් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඇවිල්ලා කතා නොකලේ. මොකද එහෙම කතා කරන්න තරම් වැදගත්කමක් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේ නැහැ. ඉතින් ඒ නිසායි අපි ඒ වෙනුවට ප්‍රශ්න 20ක් ඉදිරිපත් කළේ කමල් ගුණරත්න මහත්මයාට. සහ අපි මේ මාධ්‍ය ඔබට අපි මේ ප්‍රශ්න 20 ලබා දෙනවා. අපි කියනවා ඉස්සරහට ඇවිල්ලා මේ ප්‍රශ්න 20ට උත්තර දෙන්න. ඒක වඩා හොඳයි ওই විදිහේ නාට්‍ය රඟ දක්වනවට වඩා.